නැ ඉන්නේ තනියම නෙමෙයි ලංකාවේ හැමෝම හඳුනන පුද්ගලයන් කිහිප දෙනෙක් එක තමයි ඉන්නේ බලමු මේ අය හඳුනනවද කියලා ඔන්න අපේ හේෂන් අය ඉන්නවා නිපුණ ඉන්නවා අසංග ඉන්නවා අය බලන්න මොටෝ රයිට් නිපුණ ඔන්න ලස්සන පැටව හතර දෙනෙක් දැන් නිපුණගේ අතේ ඉන්නවා නිපුණ අපිට කියන්නකෝ මේ NPC ඩොගි පැඩයිස් එකෙන් ඔන්න එළියට දෙන පළවෙනි ලැබ්‍රඩර් ලීටර් එක නේද මේ ස්නයිපර්ගේ ඔව් පළවෙනි ලීටර් එක නේ හරි දැන් ඔන්න හේෂන් අයගේ අතේ ඉන්නේ ස්නයිපර් තමයි මේ පැත්තේ බලා ගන්න පුළුවන් මොකද අපි රොමාසිලොන් බලපු හැමෝටම කලින් වීඩියෝ එකක් අපි NPC ඩොගි පැඩස් එක ගැන කළා. ඉතින් මේක බැලුවා නම් අනිවාර්යෙන් ස්නයිපර් කියන්නේ කවුද? මොන වගේ ජයග්‍රහණද එයා ලබාගෙන තින්නේ කියලා බලන්න පුළුවන්කම තියෙනවා. නිපුණ මට කියන්නකෝ දැන් මේ අතේ ඉන්න පැටවුන්ගේ වයස කීයද? කොහොමද කොච්චර දවස් වෙනවද? දවස් 40ක් වගේ. දවස් 40ක් විතර වෙනවා. රයිට් නිපුණ දැන් අපිට කියන්නකෝ දැන් අපි NPC ඩොගි පැඩස් එකත් එක්ක පළවෙනි වීඩියෝ එක කළා මං හිතන්නේ දැන් මාස 5ක් වගේ වෙනවා. ඒ අතරේ දැන් අපි ඒ දවස්වලත් කිව්වනේ ස්ටඩ් එකට දැන් අපි මේ ස්නයිපර් දෙන්න සූදානම් කරලා තියෙනවා කියලා. එතකොට මේ තමයි පළවෙනි ලීටර් එක ස්නයිපර්කින් එලීට ආවේ. මොකද මෙච්චර කල් බලාගෙන හිටියේ? මට ගොඩක් අය කතා කරා. මම අර හොඳම ෆීමේල් කෙනෙක් හොයලා තමයි ස්ටඩ් එකට දැම්මේ. මේක නත් දුර ඉඳන් ආවේ නුවර ඉඳන්. බැට් ලයින් එක ගැන පොඩ්ඩක් බලලා තමයි දැම්මේ. දැන් අපි ගත්තොත් එමේ ස්නයිපර් දැන් වයස කීයද? ස්නයිපර් ගන්න පළවෙනි මුරේ පැටවු ටික තමයි මේ විදියට ඔන්න බලා ගන්න පුළුවන්කම තියෙන. මෙතන ඉන්නවා මේ ගෑනු සත්තු කී දෙනෙක් ඉන්නවද? පිරිමි සත්තු කොහමද ඉන්නේ පැටවු? පිරිමි සත්තු පැටවු දෙන්නෙක් ඉන්නවා සහ ගෑනු සත්තු පැටවු දෙන්නෙක් ඉන්නවා. වාගේ අතේ ඉන්න ස්නයිපර් ගැන කතා කළොත් එීම දැන් ලංකාවේ හැමදේම දන්නවා ලැබ්‍රඩර් කියන බ්‍රීඩ් එකට ඉතාම ප්‍රවීණෙක් ව. අවුරුදු ගාණක ඉඳලා හොඳ සත්තු එළියට දීපු. ඒ වගේම තමයි ඩොග් ෂෝස් කරපු චැම්පියන් බ්ලඩ් ලයින් වල සත්තු ගොඩක් දෙනෙක් ව ඉම්පෝට් කරලා ලංකාවට ගෙනහල්ලා ඒ වගේ කට්ටිය ජෙනරේට් කරපු කෙනෙක් තමයි ඒවා. මට කියන්නකෝ දැන් ස්නයිපර් සහ ඒ ෆීමේල් ගේ තියෙන බ්ලඩ් ලයින් එකේ ක්වොලිටි එක මොන වගේද? ස්නයිපර් ගත්තොත් මෙයා මම බ්‍රීඩ් කරපු මේල් කෙනෙක්. එතකොට මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉම්පෝර්ටන්ට්. එතකොට මෙයාගේ අම්මා තමයි ටැපිටම් මේඩ් ඔෆ් ඔනර් කියන්නේ. එතකොට ටැපිටම් මේඩ් ඔෆ් ඔනර් කියන්නේ ශ්‍රී ලංකා චැම්පියන් ටයිටල් එක කම්ප්ලීට් කරපු ෆීමේල් කෙනෙක්. ඒ වගේම තර්ඩ් ඩෙස්ටින් ෂෝ දෙකක් අරන් තියෙනවා. රිසර්ව් ජූනියර් බෙස්ටින් ෂෝ එකක් කරන් තියෙනවා. ඊට අමතරව එයාගේ විශේෂත්වයක් තියෙනවා. එයා අපි ලංකාවට ගෙන්නන්න කලින් සවුත් ඇෆ්‍රිකාවල්දී ෂෝ කළා. සවුත් ඇෆ්‍රිකාවල්දී බෙස් පපි ඉන් ෂෝ තර්ඩ් බෙස් පපි ඉන් ෂෝ ටයිටල් එක අරගත්ත එක්කෙනෙක් තමයි ටැපිටම් මේඩ් ඔෆ් ඔනර් කියන. එතකොට මෙයාගේ අම්මා තමයි එයා. ඊට පස්සේ මෙයාගේ තාත්තා තමයි නයිස් ෂැඩෝ සවුත් දිමිට්‍රෝස් කියන්නේ. එයාව අපි සර්බියාවලින් ඉම්පෝර්ට් කරේ. මමම ඉම්පෝර්ට් කරපු මේල් කෙනෙක්. එතකොට එයාවත් අපි ලංකාවේ ෂෝ කරලා එයාව රිසර්ව් කැසිඩ් කියන ටයිටල් එක එයාට හම්බවෙලා තියෙනවා ලංකාවේදී. ඊට අමතරව එයාගේ තාත්තා අම්මා දෙන්නම සර්බියාවල චැම්පියන්ස්ලා හොඳ බ්ලඩ් ලයින් එකකින් සවුත් ලමානිස් කියන කැනල් එකෙන් තමයි තාත්තා එන්නේ. සාඩෙන්ටප් එකා කියන සර්බියාවල ජනප්‍රිය කැනල් එකක් ඒකෙන් තමයි අම්මා එන්නේ. ඒ අම්මයි තාත්තයි දෙන්නම හොඳම බ්ලඩ් ලයින්ස් වල තමයි ස්නයිපර්. එතකොට අපි ස්නයිපර් මේක් කරලා තියෙන ෆීමේල් එක්කෙනා ගත්තොත් එයාත් ලංකාවේ හොඳ බ්ලඩ් ලයින්ස් වලින් එන එක්කෙනෙක්. චැම්පියන්ස්ලා එයාගේ පෙඩිග්‍රී එකේ ඉන්නවා. එතකොට ෆීමේල් එක ගත්තොත් අපි ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා ගත්තොත් ග්‍රෑන්ඩ් ෆාදර් ඇවිල්ලා ටැපිටම් මියුසික් මෑන් කියන කෙනා මම ඉම්පෝට් කරපු ලංකාවේ ජනප්‍රියම සොලකිනගේ කෝලා. එයා තමයි සීයාවේ සහ ලැබ්‍රඩර් කියන බ්‍රීඩ් එකට ලංකාවේ මුල් පුරුකක්. ඔව්. ඒ කියන්නේ පියෝ බ්‍රීඩ් ලැබ්‍රඩර්ස්ලා කියන එක අපි ඉංග්ලිෂ් බ්ලඩ් ලයින්ස් වලින් ආපු හොඳම ලැබ්‍රඩර් කෙනෙක් තමයි කෝලා කියන්නේ. එතකොට එයා තමයි ෆීමේල් එක්කෙනාගේ සීයා. එතකොට ෆීමේල් එක්කෙනාගේ තාත්තගේ පැත්තෙන් ග්‍රෑන්ඩ් මදර් වෙන්නේ මමම බ්‍රීඩ් කරපු ග්‍රිෆ්නිලෑන්ඩ් මිඩ්නයිට් ජුවෙල් කියන ෆීමේල් එක්කන. එයාත් ලංකාවේ තිබ්බ ෂෝස් ගොඩක් දිනපු එක්කෙනෙක්. ඊට අමතරව ෆීමේල් එක්කෙනාගේ අම්මගේ පැත්තෙන් ගත්තොත් ඒත් ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා ඉන්නේ ග්‍රිෆ්නිලෑන්ඩ් ලැබ්‍රඩර්ස්ලාගේ බ්‍රීඩ් කරපු අය මිඩ්නයිට් බ්ලූ කියලා. එතකොට එයාගේ අම්මත් ලංකාවේ චැම්පියන් කෙනෙක්. ඉතින් ඒ වගේ හොඳ බ්ලඩ් ලයින් එකක් හොඳ කම්බිනේෂන් එකක් තමයි අපි ලිපයකින් අපි එළියට දුන්නේ. සහ එතන වැඩිපුර වටිනාකමක් තියෙන අර ඔයාගේ අතින් බ්‍රීඩ් වුණු සහ අපේ ලංකාවට ආඩම්බරයක් වෙලා ලංකාවේ ගොඩක් අපි කියන අර වැඩදාපු කට්ටියනේ. ඒ කියන්නේ නම් වශයෙන් කියන්න පුළුවන් ගොඩක් වැඩකාර. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ලංකාවේ ගොඩක් ෂෝස් දිනපු ඒ වගේම තමයි ගොඩක් ෆේමස් වෙච්ච සත්තුන්ගෙන් බ්‍රීඩ් වුණු ලයින් එකක් තමයි මෙතන තියෙන්නේ. ඔව්. ඇත්තටම මේ ගොඩක් ෂෝ විනර්ස්ලා මේ පැටවුන්ගේ පෙඩිග්‍රී ගත්තොත් ගොඩක් ෂෝ විනර්ස්ලා ඒ පෙඩිග්‍රී ඉන්නවා. ඉතින් අපි ඇත්තටම මේක ගොඩක් වැදගත් දෙයක්. මොකද අපි
show winner kenaikin balap perutin le breed deke standard deke hari itu mati enak kenaikin nona datang show itu jadi khususnya KSL FCI show itu jadi di rumah dini nih sniper itu ya hamil deh maham bela tienna itu amatara amma ke peting show di napa hamil kena atau mereka hamil lagi napa pitra tallo champions lain lo tiga toko itu atau sama mereka tahu karena apa itu kena nona honda combination itu apa honda tahu ඕනම බ්‍රීඩ් එකකට ගොඩක් වැදගත් දෙයක් අපි විශේෂයෙන් ලැබඩෝස්ලට ගත්තම අපි ගොඩක් කාලවලට ඒක ලංකාවේ ඇත්තරම වෙන්නේ නැති තරම් ඒ මොකද ඒ දැනුම අඩුකමද දැනුම අඩුකම අපි පෙඩිග්‍රී එකක් ගත්තම අපි පෙඩිග්‍රී එකේ පිටිපස්සට බලන්න ඕන ඒගොල්ලොන්ගේ තියෙන කලර්ස් මොනවාද ඒ හැම දෙයක්ම අපි බලන්න ඕන ගොඩක් කාලවලට අපි කලර් කම්බිනේෂන්ස් ගන්නකොට නම් ලැබඩෝස්ලයි කලර්ස් තුනක් තියෙනවා ස්ටෑන්ඩඩ් කලර්ස් ඉතින් එතකොට අපි කලර්ස් තුනක් කිව්වොත් චොක්ලට් බ්ලැක් ඇන් යෙලෝ එතකොට yellow එක ගත්තම අපිට තියෙනවා whitish yellow ඉඳලා fox red වෙනකන් fox red ඩය නම් ලංකාවේ ගොඩක් අඩුයි අපි ගත්තොත් මේ sniper ගේ color එකට අපි මොකද්ද කියන්නේ මේක yellow yellow color එක මේක pale color එකක් මීට වඩා ගොඩක් light color labrador's ලා තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති සුදු පාටටම බර වගේ ආයෙ ඉන්නවා ඊට අමතරව මේක නිකන් අර red reddish color එකක් වගේ වෙන එකට fox red කියලා කියන්නේ color එකට නමුත් ඒක pedigree එකේ සඳහන් වෙන්නේ yellow කියලා විතරයි ඉතින් එහෙමයි ඉන්නේ එතකොට අපි color combinations ගන්නකොට ගොඩක් selectivity වෙන්න ඕන ඒ පෙඩිග්‍රී එකේ තියෙන ඒ කියන්නේ ඒගොල්ලෝගේ ජෙනරේෂන්ස් වල පිටිපස්සේ තියෙන කලර්ස් උත් සෑහෙන වැදගත් වෙනවා පැටවුන්ට මොකද ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති ලංකාවේ ගොඩක් ෆෝල්ස් ඉන්න ලැබ්ඩෝස් ලා ඉන්නවා පින්ක් ටෝන්ස් තියෙන අය ඉන්නවා අයරින්ස් වල පිග්මන්ටේෂන්ස් ප්‍රශ්න තියෙන අය ඉන්නවා එතකොට ඇඟේ සමහර තියෙන ෆීචර්ස් වල ප්‍රශ්න තියෙන අය ඉන්නවා මේ ඔක්කොම දේවල් ඉන්නේ අපි හරි කම්බිනේෂන් එකක දෙයක් අපි කියන්නේ මේල් ඇන්ඩ් ෆීමේල් අපි තෝරගෙන හරි දෙන්නෙක් පස් කරලා ලීටර් එකක් එලියට ගත්තොත් ඒ ප්‍රශ්න නෝ අඩුයි. නමුත් අර අපේ ඇත්තට මේක නොදැනුවත්කම හින්දා වෙන දෙයක්. ඒ නොදැනුවත්කම හින්දා ගොඩක් අය ඒ කලර් කම්බිනේෂන්ස් එතකොට බ්ලඩ් ලයින් සේවා හරියට මික්ස් කරන එක හරියට කරන්න නැති හින්දා එලියට එන පැටවුන්ගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා කියනවා. නමුත් එතකොට ප්‍රශ්න වෙන්නේ දැන් ලංකාවේ එහෙම එළියට ආපු පැටි එක බ්‍රීඩ් නොකර ඉන්නෙත් නෑ. නෑ. ඒ පැටිවල් බ්‍රීඩ් කරනවා. එතකොට මේ ප්‍රශ්නේ දිගින් දිගට පිටිපස්සට යනවා. ඉතින් අර ඒක හින්දා දැන් අපි හැමතිස්සම කියන්න පුළුවන් තරම් හොඳ බ්ලඩ් ලයින්ස් වල හොඳ සත්තුන්ව බ්‍රීඩ් කරන්න. ඒ පැටවුන් එළියට දෙන්න. ඒ පැටවුන් වෙන ජෙනරේෂන්ස් වලින් බ්‍රීඩ් කරන්න. එතකොට හොඳ ලැබ්‍රඩෝ කියන බ්‍රීඩ් එකක් ලංකාවේ රැඳේ. රැඳේ. රයිට් ඒ වගේම හේෂානේ දැන් අපිට කියනකෝ දැන් මේ බ්‍රීඩ් එක දැන් මේකේ මේල් ඕන තමයි අපේ නිපුණේ ඒ වගේම තමයි අපි වම් පැත්තේ කෙලවර ඉන්නවා අපි අසංක අසංක නුවර ඉදන් තකහණියක් ඇවිල්ලා තියෙනවා සහ ඔයාගේ අතින් බ්‍රීඩ් වුණු සත්තු ගොඩ දෙනෙක් අසංකගේ ෆීමේල් ගේ පෙඩිග්‍රී එකේ අන්තර්ගත වෙලා තියෙන නම් කිහිපයක් එතකොට දැන් ඔයාගේ තියෙන අත්දැකීම අනුව ගත්තාම බැලූ බැල්මට මේ පැටවුන්ගේ ක්වොලිටි එක කොයි වගේද ඔයා දැක්කේ ඇත්තටම පැටවුන්ගේ වයසත් එක්ක ගත්තාම ක්වොලිටි එක හොඳ තත්ත්වේ තියෙනවා මොකද ඇත්තටම මම පොඩි කාලේ ඉඳලා ඒගොල්ලෝගේ ෆොටෝස් එහෙම බැලුවා බැලුවම ඒ ෆොටෝස් එක ඒ කියන්නේ ඒගොල්ලෝගේ අපි ගත්තොත් අර එකපාරට නෙමෙයි පොඩි කාලේ ඉඳලාම ඒගොල්ලෝ ප්‍රමාණිකූලව මේ හරියට වර්ධනය වෙලා තිනවා මේ ඇත්තටම බ්‍රීඩට ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ හොඳ ලිටර් එකක් හැදුවට මොකද ඇත්තටම අපි ඔච්චර හොඳ කම්බිනේෂන් එකක් මික්ස් කරත් වැඩක් නැහැ පැටවුන්ව බලා ගන්න එක ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ අම්මව බලා ගන්න එක ඒ දේවල් හරියට කරේ නැත්තම් නමුත් මෙතනදී ඒ දේවල් හැම දෙයක්ම අකුරටම වෙලා තිනවා කියලා කියන්න පුළුවන් ඕගොල්ලන්ටත් මේක සජීවීව පේනවා පැටවු ඉන්න විදිහත් එක්ක මේ වයස පැටවු ටික හොඳට ඉන්නවා ඉතින් ඒකෙදී අපිට කියන්න පුළුවන් ස්නයිප ගත්තොත් එහෙම ඔයාගේ අතින් බ්‍රීඩ් වුණු සතෙක්. එතකොට ඩොග් ෂෝස් කිහිපයකට දාලා ලංකාවේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් එයාගේ ස්ටෑන්ඩඩ් එක නිසා මේ ජයග්‍රහණ ලබන්නේ. එතකොට මේ එයාගෙන් බිහි වුණු පළවෙනි ලීටර් එක මේ පැටවුන්ගේ මේ අවුට්කම් එක ගැන ඔයාට දැක්කට පස්සේ මොන වගේ දෙයක්ද හිතෙන්නේ? ඒ සතුටක් තියෙනවද මේ වගේ සතෙක් බ්‍රීඩ් කර එක ගැන? ඔව් අනිවාර්යෙන් ගොඩක් සතුටුයි විශේෂයෙන් ෂෝස් ගැන කතා කරගන්න ඕන මේ විශේෂයෙන්ම කියන්න ඕන ස්නයිපර් මම ඇත්තටම නිතුණට දුන්නේ එක පොරොන්දුවක් උඩ යාව ෂෝස් වලට දානවා කියලා පොරොන්දු උඩ තමයි මම දුන්නේ නිතුණ ඒක හරියටම කරා මම
maintain කරපු එකද train කරපු එකද ඒ ටික හරියටම කරා. ඉතින් මෙයාව දාපු පළවෙනි shows දෙක තුනේදීම මෙයා junior class එකේ තමයි shows වල මේ compete කරේ. ඒකෙදිම reserve best in show, third best in show කියන titles දෙකකුත් ගන්න පුළුවන් වුණා. පළවෙනි show එකේම මොකද නිපුණත් මීට කලින් dog shows වලට ආපු එක්කෙනෙක් නෙමෙයි. එයාටත් අත්දැකීමක් නැහැ. ඉතින් එහෙම පළවෙනියටම ඇවිල්ලා එහෙම achievement එකක් ගන්න පුළුවන් වුණා කියන්නේ ලොකු දෙයක්. එතකොට එහෙම dog shows වලට ගිය කෙනෙක් බ්‍රීඩ් කරපු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම අපි කොච්චර හොඳ සුනකෙක් බ්‍රීඩ් කරත් අපි බලනවා ඒ සුනකයාගේ ප්‍රොඩියුසින් කොහොමද කියලා. ඉතින් ඒක තමයි ඊට පස්සේ අපිට සතුටු වෙන්න තියෙන කාරණා. ඉතින් මෙතනදී ඇත්තටම මට සතුටුයි මේ කටවු ටිකව දැක්කට පස්සේ ඒ කියන්නේ මගේ channel එකෙන් දිවි වෙන තුන්වෙනි දෙවෙනි පරම්පරාවක් මේ විදිහට හොඳට ඉන්නවා කියන එක මටත් ලොකු සන්තෝෂයක්. ඉතින් ඒකට මම හිතනවා ස්නයිපර්ගේ ඉස්සරහට යන ප්‍රොඩියුසර් උත් හොඳට ඇයි කියලා. මොකද නිකුණ විශේෂයෙන් ඒ හොඳ පෙඩිග්‍රී එකක් තියෙන හොඳ ෆීමේල්ස්ලට තමයි ස්නයිපර් මේට් කරන්නේ. ඉතින් එතකොට අපිට ඒ ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ස්නයිපර්ගේ ඉදිරියට යන ලීටර්ස් වල හොඳ පැටව් මේ විදිහට ක්වොලිටි පැටව් එලියට එයි කියලා. ඒෂන්න දැන් මටත් මේ දේ දැනගන්න ඕනේ. වගේම තමයි දැන් මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට මේක අනිවාර්යෙන් කියන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් දැන් මේ පැටියෙක් දැක්කට පස්සේ ලංකාවේ හැම දිනාටම මේක ගන්න හිතෙනවනේ. සමහර දිනෙකට බ්‍රීඩ් කරන්න ගන්න හිතෙන්න පුළුවන්. එතකොට ෂෝ කරන්න ගන්න හිතෙන්න පුළුවන් සහ පෙට් පර්පස් එකට. ඔය කියන කාරණා තුනෙන් අපි අනිවාර්යෙන් පැටියෙක් තෝරගන්නේ. එතකොට සාමාන්‍යයෙන් පැටියෙක්ව තෝරගන්න නිව්කම කෙනෙක්ට අලුතෙන් ගිහිල්ලා ගන්න පාරිභෝගිකයෙක්ට අවම වශයෙන් පැටියෙක් ගන්නකොට බ්‍රීඩර් ළඟදී මොන වගේ වැක්සින් කරලා තිබුණොත් හොඳයිද අවම වශයෙන්? අවම වශයෙන් පාව වැක්සින් එකවත් දීලා තියෙනවා නම් හොඳයි කියලා තමයි අපි කියන්නේ. මොකද අතරම දැන් මේ දවස්වල ලංකාවේ පාව වෛරස් එක ගොඩක් පැතිරෙනවා. ඉතින් ඒකෙන් හින්දා අපි පළවෙනි වැක්සින් එක හැටියට පාව වැක්සින් එක පැටියෙක්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට ලංකාවේ පපි ඩීපී කියලා වැක්සින් එකකුත් තියෙනවා. ඒක පොඩ්ඩක් වයස අඩුවෙන් අපිට දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නමුත් මම මේ කියන දේවල් ඔයගොල්ලොන්ගේ පශු වෛද්‍යත් එක්ක කතා කරලා නිගමනයකට ඇවිල්ලා තමයි මේ වැක්සින් එක දෙන්නන. මොකද මේ වැක්සින් එක දෙනකොට දෙන කන්ඩිෂන්ස් තියෙනවා. ඒ පැටව හොඳ සෞඛ්‍ය මට්ටමක ඉන්න ඕන. ඒ හැම දෙයක්ම බලලා තමයි වැක්සින් එක දෙන්නේ. වයස සම්පූර්ණ වුණා කියලාම හරියන්නේ නැහැ. ඉතින් මම නිර්දේශ කරනවා අවම වශයෙන් පාව වැක්සින් එකවත් දීලා වැක්සින් එකට පස්සේ දවස් දෙකක් තුනක්වත් අවම වශයෙන් වැක්සින් එක දීපු ස්ථානයේම තබාගෙන ඉඳලා ඊට පස්සේ එයාව අලුත් නිවසකට ගෙනියන්න දෙනවා නම් වඩාත් හොඳයි කියලා. ඒක පැටියට අපි දෙන ලොකු ආරක්ෂාවක්. එයාගේ ඉස්සරහට කියන්නේ එයාට වෛරස් පාව වෛරස් එකට ගොදුරු නොවෙන්න. මොකද මම ඒක විශේෂයෙන්ම නැවත නැවතත් කියන්නේ පාව වෛරස් එක හින්දා ගොඩක් පැටව් මරණ දේවල් අපිට මේ දවස්වල ආරංචි වෙන හින්දා. රයිට්. ඒ වගේම තමයි හේෂාන්නයි මට තව දෙයක් දැනගන්න තියෙනවා. දැන් මං හිතන්නේ ලංකාවේ වාට අවුරුදු 15කට වඩා වැඩි අත්දැකීමක් තියෙනවා මේ ලැබ්‍රඩර් කියන බ්‍රීඩ් එක සම්බන්ධවම සහ අනෙකුත් බ්‍රීඩ්ස් හා සම්බන්ධව ලොකු අත්දැකීමක් තියෙනවා. සතු බ්‍රීඩ් කරලා අත්දැකීමක් තියෙනවා, ෂෝ කරලා අත්දැකීමක් තියෙනවා. මේ දේවල් එක්ක දැනගත යුතු කරුණක් තියෙනවා. ඒ තමයි මේක බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් මං හිතන්නේ මේක අත්‍යවශ්‍යම දෙයක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් හිතන්න උදාහරණයක් විදිහට මගේ ළඟ ෆීමේල් කෙනෙක් ඉන්නවා. එතකොට මගේ ෆීමේල්ව මම මේට් කරගන්න ඌමනා නම් මම සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද? සාමාන්‍යයෙන් මොන වගේ කාලයකදී ආව බ්‍රීඩ් කරන්න පටන් ගන්න ඕනේ සහ මේ වගේ දේවල් ගැන අපි කිව්වොත් මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට. ඔව්, ඇත්තටම ෆීමේල් කෙනෙක්ව බ්‍රීඩ් කරනවා කියන එක අහමුලස සිදුවෙන දෙයක් නෙමෙයි. ඒක අපි හැමතිස්සෙම කියන්නේ ප්ලෑන් කරලා බ්‍රීඩ් කරන්න කියලා. ඉතින් එතකොට ඔයාලඟ ෆීමේල් කෙනෙක් ඉන්නවා නම් ඔයා දන්නවා මෙයාගේ මේ වයසේදී මෙයා පරිණත වෙනවා. එතකොට මෙයාගෙන් පැටව ගන්න පුළුවන් මේ වයසේදී. එතකොට ඔයා හැම දෙයක්ම දන්නවා. එතකොට පළවෙනි දේ තමයි කරන්න ඕන අපි එයාගේ හීට් එකට එන කාලේ අපි දැනගෙන ඉන්න ඕන. එතකොට මොකද එයාගේ පළවෙනි හීට් එක ආවම අපි දන්නවා මෙයාගේ ඊළඟ හීට් එක එන්නේ කොයි කාලේ වගේද. දල වශයෙන් අපිට අදහසක් තියෙනවා. එතකොට ඒ කාලේ වෙනකොට අපි ආව සූදානම් කරලා තියන්න ඕන මෙන්න මේ හීට් එකේදී අපි ආව මේට් කරනවා. ඒකට යම් කිසි නීතිමය රාමුව තියෙනවා. ලංකාවේ සුනක සංගම් වශයෙන් කේස් එකේ අවම වයසක් තියෙනවා, උපරිම වයසක් තියෙනවා. එතකොට ඒ වයස සීමාවල් වලට යටත්ව අනික් එක තමයි එතකොට එයා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ ඉන්න ඕන එයාව මේට් කරන. එතකොට එයාට අපි කියනවා එයාට ප්‍රෙග්නන්සි එකේ යන්න එයා හොඳ කන්ඩිෂන් එකක ඉන්න ඕන. ඉතින් එතකොට අපි එයාව සූදානම් කිරීමක් මාස කීපයකට පෙර ඉඳලා කරන්න අවශ්‍යයි. අනික් එක තමයි ඔයාලඟ ෆීමේල් කෙනෙක් ඉන්නවා නම් එතකොට දැන් ඔයා එයාව බ්‍රීඩ් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ගොඩක් අය කරන වැරදි දෙයක් තමයි හීට් එක ආවට පස්සේ තමයි පිරිමි සතෙක් හොයන්නේ. අද අදාවනම් අද හොයනවා. ඔව්, අද හීට් එක ආවනම් ඔන්න හොයනවා. සමහර ලාවට
හීට් එක ඇවිල්ලා දවස් 6ක් 7ක් ගිහිල්ලා හොයනවා මේල් කෙනෙක්. හරි කලබලයි. හරි කලබලයි. එතකොට කොහේ හරි ඉන්න මේල් කෙනෙක්ට ක්‍රොස් කරලා එතකොට අර හොඳ අපිට අවුට්පුට් එකක් එළියට එන්නේ නැහැ. ඒක හින්දා ඔයාලඟ ෆීමේල් කෙනෙක් ඉන්නවා නම් එයාට ගොඩක් කල් තියෙනවානේ. එතකොට ඔයාලට මේල් කෙනෙක්ව සිලෙක්ට් කරලා තියාගන්න පුළුවන්. මම මෙන්න මේ මේල් කෙනාට තමයි ක්‍රොස් කරන්නේ. සමහරවිට අපිට ඔප්ෂන් එකක් තියාගන්න වෙයි. මොකද මේ මේල් කෙනාට ඒ දවස් ක්‍රොස් කරගන්න බැන්නත් අපි වෙන එක්කෙනෙක්ව සූදානම් කරලා තියාගන්නවා. ඉතින් ඒ වගේ ඉස්සෙල්ලා ඉඳලම ඒ දේවල් වලට ලෑස්ති වෙන්න ඕන. ඊට අමතරව තව ඒගොල්ලොන්ගේ ටෙස්ටිං තියනවා කරන්න. ඒ කියන්නේ අපි යාට ප්‍රෙග්නන්සි එක යන්න පුළුවන්ද කියලා බලන්න තව එක එක එයාගේ සෞඛ්‍ය මට්ටම පරීක්ෂා කරන්න ඕන. ඉතින් ඒ දේවල් කරලා එතකොට එයාගේ හීට් එක ආවට පස්සේ අපි ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එකක් කරලා හරියටම මේට් කරන්න ඕන දවස. මොකද සමහර අයගේ එකම දවස ඕක වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම දවස් 9ක් 14ක් අතර එහෙම බලලා අපි ක්‍රොස් කරනවා. නමුත් දැන් තියෙන තාක්ෂණෙත් එක්ක අපිට ප්‍රොජෙස්ටරෝන් ටෙස්ටිං එකක් කරලා අපිට හරියටම දවස දැනගන්න පුළුවන්. එතකොට ඒක හැමෝටම ලේසි. එතකොට ඒක ප්‍රෙග්නන්සි එකක් ඇති නොවීමේ සම්භාවිතාවයත් අඩුයි. ඉතින් හැම පැත්තටම හොඳයි ඒක. ඒ වගේ ටෙස්ට් එකක් කරලා සූදානම් වෙලා බ්‍රීත් කරන එක කරන්න. අහඹු ලෙස බ්‍රීත් කරන එකට මම ඒක දිරිමත් කරන්න කැමති නැහැ. මොකද ඒකෙන් එන එළියට එන පැටව් ගොඩක් වෙලාවට ක්වලිටි එක අතින් අඩු වෙන්න පුළුවන්. මොකද අපි කිසිම ඒ අම්මව සූදානම් කිරීමක් කරන්නෙත් නැහැ. අපි එයාට හරියන මේල් කෙනා අපි හොයන්නෙත් නැහැ. එතකොට අපිට බලන්න පුළුවන් මේ මේල්ගේ පැටව් කොහොමද, කලින් ලිටර්ස් වල පැටව් කොහොමද, ඒ පැටවුන්ට ප්‍රශ්න තියෙනවද, ඒ හැම දෙයක්ම බලලා අපිට මේල්ස් නම සිලෙක්ට් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මම බ්‍රීඩර්ස්ලගෙන් ආදරයෙන් ඉල්ලනවා, ඕගොල්ලෝ බ්‍රීඩර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නව නම් හරි, ඕගොල්ලෝ දැනටමත් බ්‍රීඩර් කෙනෙක් හරිනම් ඒ දේවල් කරන්න. ඉස්සරහට බීට් කරනකොට ඒ දේවල් වලින් ඒ දේවල් කරන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ ලිටර් එකක් එළියට දෙන්න පුළුවන්. නිතරම කියන්නේ වැරදි අවම කරගෙන තමන්ගේ උමනාව තියාගෙන සුදුසුම සතා හරියට හොයාගෙන ඒ වගේම ෆීමේල්ගේ සුදුසුම කාලවකවානුවේදී එයා සුදුසු සෞඛ්‍ය තත්වෙන් ඉන්නව නම් විතරක් එයාව බ්‍රීඩ් කරන්න කියන පණිවිඩය තමයි හේෂාන් අය බලාගෙන ඉන්න කට්ටියට දුන්නේ. දැන් නිපුණ අපි අවසන් වශයෙන් කතා කළොත් එහෙම දැන් මෙතන ඉන්න ලැබ්‍රඩර් කෙල්ලෝ දෙන්නෙක් කොල්ලෝ දෙන්නේ අපි ආදරයට එහෙම කියමුකෝනේ. එතකොට දැන් මේගොල්ලන්ව ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට නිපුණට කතා කරොත් හරියද, කොහොමද වාගේ දුරකථන අංක වලට කතා කරලා මේක දැනගන්න පුළුවන්ද, සාමෙන්ගල රිසර්ව් කරගන්න පුළුවන්ද? අපි දුරකථන අංක කතා කරොත් එහෙම 074 28 28 262 076 9 4 5. හරි, ඔන්න අපි ඒ දුරකථන අංක ස්ක්‍රීන් එකෙත් දානවා තිරය මත. ඉතින් බලන කෙනෙක්ට මේ පැටවු ටිකේ ක්වලිටි එක පේනවා ඇති. සාපේ හේෂාන් මෙන්ඩිස් මහත්මයා කිව්වා මේ ලැබ්‍රඩර් කියන බ්‍රීඩ් එකේ මේ ස්නයිපර් ගේම් බ්‍රීඩ් උන් පැටව මොන වගේ ක්වලිටි එකට අයිති වෙනවද කියලා, සහ ෂෝ කරන්න කැමැත්තෙන් ඉන්නවනම්, බ්‍රීඩ් කරන්න කැමැත්තෙන් ඉන්නවනම්, ඒ වගේම තමයි පෙට් පර්පස් එකට පැටියෙක් ලැබ්‍රඩර් කෙනෙක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම්, ඔන්න මේක තමයි සුදුසුම වෙලාව. ඔන්න හොඳම ලිටර් එකක් ඕගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අපි අසංකටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ නුවර ඉඳලා ස්නයිපර්ට ස්ටඩ් එකක් දාන්න නිපුණ ගාවට ඇවිල්ලා. ඒ වගේම තමයි අද දවසේදීත් වීඩියෝ එකටත් සහභාගී වෙලා. ඉතින් ඒ වගේමයි අපි හේෂාන් අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් කල් ඉඳන් අපි උත්සාහ කළා හේෂාන් අයට ගොඩක් වැඩ කටයුතු කරන්න. නමුත් තියෙන කාලයේ උපරිම ප්‍රයෝජන අරගෙන අදවසේදී අපිට කාලය ලබා දුන්නාට ගොඩක් ස්තුති හේෂාන් අයියේ. ඉතින් අපිට ඇත්තටම වටින දෙයක්. මොකද හේතුව ලංකාවේ මේ ෆීල්ඩ් එකේ, ඩොග් ඉන්ඩස්ට්‍රී එකේ අවුරුදු ගාණක පළපුරුද්දක් තියෙන ජේෂ්ඨයෙක්. ඒ නිසා අපිට ඇත්තටම මේ කියපු කරුණු අත්‍යවශ්‍ය දේවල්, අනවශ්‍ය දේවල් කිසිම දෙයක් කතා කරේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් විතරයි කතා කළේ. ඉතින් මම ආරාධනා කරනවා මේ රොමාසිලෝන් මේ වීඩියෝ එක බලන හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි අපේ පේජ් එකත් ලයික් කරලා තියාගන්න. ඒ වගේම තමයි නිපුණගේ NPC Doggy Paradise පේජ් එකට ලයික් කරන්න, සහ මේ දුරකථනංග වලට කතා කරන්න. ඔයා ගාව ඉන්න ලැබ්‍රඩර් ෆීමේල් ස්ටඩ් එකක් කරනවා නම් ඔන්න ලංකාවේ ඉන්න හොඳම සතෙක් තමයි ස්නයිපර් කියලා කියන්නේ. මේ වගේ අවුට්කම් එකක්, මේ වගේ පැටවුට් එකක් වඩත් බලා ගන්න පුළුවන්කම තියෙනවා.